ඔබ දන්නවා මේ වෙනකොට රටේ වේලවල් තුනක් කාප ජනතාවට වේලොල් දෙකක් කන්න බැරිතත්ව කුදා වෙලා තියනවා. එවගේම වේලොල් දෙකකාපුවට එක වේලක් කන්නවේ. අද එකවේලක් කාපූ මිනිස්සුන්ට කන්න එතරම හරි අමාරුයි කන්නේනෑ ලිව කනවා. එතරම් අමාරුවන්තම එකවේලා හරි කන්නේ අපි දන්නවා මිනිස්සු අද බත්වෙනුවට වෙනවෙෙන දේවල්. ආදේශ කනව එතරම් කන්න මරු නිසා. මේරටේ විශාල අර්බු දෙයක්. නිර්මාණය කරලා තියෙන නාධිපතිවරයා ඇතුළු කැබිණට මණඩලය. හැබැයි මේ අර්බුදය විශේෂම ආර්ථික අර්බුදය සම්බන්ධව මේ ජනාධිපතිවරයාගේ ගෝල බාලයෝ ටිකනං කියන්නේ කොරෝණ වසංගතය නිසා තමයි මේ අර්ුදය උදාවෙලා ඉන්න කියලා. හැබැයි අපි කියන්න ඕනේ ලෝකයේ අපිට වැඩිය කොරෝණ වසංගතය හැදිච්ච රටවල් තියෙනවා. විශාල වශයෙන්. හැබැයි ඒ ඒ හැම රටක්ම මේ වන්නකොට යම්. තත්වකට ඇවිල්ල තියනෝ ඔලු උසලතියෙනවා අද ඒ රටවල් ස්ථාවර වෙමින් පවිතිනවා. හැබැයි අපේ රට තවමත් විශාල අර්බුදයක තමයි තියනෙ. අපි විශ්වාස කරන්නේ මේ රටේ මේ ආර්ථික අර්බුදය. එන්න ප්‍රධානම හේතුව තමයි ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලේ තියෙන අසාර්ථක භාවේ. සහන් නොෑ කියාව. ඔවුන්ට වැඩ කරන්න බෑ. ඔුන් රට පාලි කරන්න දන්නේනේ. ඊට අමතරව. වංචාව. දූෂණයඒවගේම නාස්තිය මෙන්න මේයිඉන්ද තමයි අද අපේ රට මේ අර්බුදේට මූන පාලතියෙන්නේ.ඒවගේ අපි කියන්නෝනේ අද ලංකාවේ අපි කවදාවත් ඉදිරියට දැක්මුණ ඇැති බඩුුවල එක අත්‍යවශ්‍ය බාණ්ඩොල හිගියයක්ත්තියනවා සාලයින්ගිය ඒවගේම බාන්්ඩ අපට හිතාගන්න බැරි තරමට මිල අධික වෙනවා. අද තියන ගාලන මේ හෙටතියන්නේ. එකවට එක්ම බඩුව එකඒක ඇන්වල් එක එක ගන. හාල්ගත්තොත්තේ මේ වකුට හත් පාරක් මිලි ඊහරගීලා තියනවා. මේකුට සම්බ කිලුව එක රෘපයෙන් දෙසී වෙලා තියෙනු. අද දරුවෙකුට අම්මකෙනකට කිරිපිට වවිදුරුව දී ගන්න බැරිවෙලාතියෙනවා. පෝෂදායක ආරවෙලා දී ගන්න බැරිවෙලා තියෙනවා. අද එලෝලුටික ගන්න වියක්ක් නෑ එලෝල් ටික කන්න දෙන්න විදික් නෑ දරුවෙකුට. හැබැයි බන්දුුලගුණු වරද නැමැතිවරයා නම් කියනවා කිව්වා දැනුත් තවමත් කියනවා රුපියල් සයට හාල් දෙෙන. ිට හලගෙන රපියල් සිී අඩුුවෙන් දෙදෙනකවා. සතුසොල්ලොල හාල් තියෙනවා කිව්වා. අද ගිහිල්ල බලන්න සතුොසොවල්ලොල රාක්කවල් හිස් බඩු නෑ රුපියල් සීට නෙේ අඩුමගල රුපියල් එකසේ පනාාදසි ේවත් නෑ. මේ ඇමතිවරු කටමැඩ දොඩවනව මිසතින් හරි ප්‍රශ්නයට විසුඳුම් දෙන්නේ නෑ. අද ආර්ථික වශයෙන් රටට විශාල කඩාගෙන වෙටල තියෙනවා අදන්න බැරි ල ිනිස්ස ති ලොක ප්‍රශ්න. අපි ස්සර තිබ ප්‍රශ්න තමයි ආකාරයකක් ගන්න කෝමද. ගේ හදාගන්න කෝමද. හැබේ දැන් ජනතාවට තියන ප්‍රශ්නය තමයි වේලවල්තුන කන්නේ කෝමද. තමන්ගේ දරුවට වේල කරීර කන්න දෙන්නේ කෝමද. දැ මිනිස්සු ජීවත්වෙන්නේ කණ්න්න ඕෝ යන්න. මෙන්න මේ තැනට රට ඇදල දාලා තියෙනවා. ඒවගේ අප කියන්න ඕනේ දැන් තින විසාල ගෑස් අර්බු දෙය. හැබයි මේ ගෑ අර්බුදුලට විසදුමත් තීමද. ගේෑ හැමතැනම පිවරුව. යි ගේැස් පිපුරුවවනට කිසිම පරීක්ෂණයඇති ොද දැ සාමානෙන් ආයතන අපිකමු හොටල්ලෙක කෑම කන්න දීලා බඩයනවනම් මොකද කරන්නේ හොටල්ල එක වහනෝ සීල් තියනවා ඒ ගැන පරීක්ෂණ කරනවා හැබැයි දෙමි ගේෑස් ප්‍රශ්නයට අද වෙනකං විසුදුමක් දීලත්නෑ ඒ සම්බන්ධව පරීක්ෂණ කරලත් නෑ. හැබයි ඒ මදිවට මන් දැක්කමිඒ ෝෂ් ජෝෂ්ටන් නැමතිවරයා කියනවා මේක මේ නිර්මාණයකන අරු දයක්ක්ලු ගේෑස්පපුරණක ලබ හතේ පුරන්න ත් නැහැල තුරුණන කියන්න පුර පුරන්න එත්නෑ. එතුමා එකක් තමයි අපිට පේන්නේ අර බංගලාවල්ලල ඉන්නවානි බල්ල බුරන්න ඕන දේයට පුරුණනවා අන්දරුණන ෙනට පුරුණවා නොදන්නගේ ට පුරුණුව. අන්න ඒවාගේ බුරන බල්ෙක් බෞවට අද ජෝ ටන් නැතිවර පත්තලා තියෙනවා. හරි අර්බුදය තේරුන්ගන්නවා වෙනුවට ආණ්ඩුව ආරක්ෂා කරන්න කතා කරන විතර එතුම කරන්නේ. එතුම දන්න නැතුනාට කොළඹ හත ගෑස් පිපුරුව. රනැග ල ගේැස් පිවරුව රටේ හැතැනම ගේ පිපුරුවවා. මිනිස්සු මරුණේ සාාවට නෙමේ. ගෙවල්ලෝල කුස් පිපුරුවේ ආසාාවට නෙමේ. මේ සම්බන්ධෝ පදට අදරම් මේ ප්‍රශනෝලට විස ඳුමන්නේ. කට කරන්ටක. ඉදිරි අනාගෙදේ විදුලිය කපනවා. ඒයේ සම්පෝර්න විදුලිය බිනවැටීමත් තිබුණ. මේ ආර්බොදෝලට කිසිදු විශඳුමක් කපිට තේරෙන්න්නේි නෑ. තවයි තමයි අනිත්්‍යක මේ මේ රටට ජනාධිපතිවරයා ආවේ රට පාලනය කරන්න. හැවයි අද මොකද වෙලා තියන්නේ. අද පාලනයෙන් තොරයි රටපාලනය කරන්න අඩුමගාන රටපාලනය කරන්න පු ජනාධිපතිවරයට අද බැරි වෙලා තියෙනවා අත්‍යවශ්‍ය බාණ්ඩවල මිල්ලවත් පාලනය කරගන්න අද එතුමට බැරි වෙලා තියෙන ඉතින් ඒකෙන ඇතම කැගට එත්තුම අනේ එතුමක ඇමති මණ්ඩ ඇතුවේ සසිරු දෙෙනට අද බැරි වෙලා තියෙනවා. ඒවාගේම අපි දැක්ක මේ ඊ පෙේද කව බැසි රාජ පක්ෂ අමාතවරය ඇවිල්ල බිලියන දෙසී විසි පහග සහනමල්ලක් දුන්න විසුඳන්ගිදියට. එතුම ඒ සහනමල්ල ලබා දුන්නේ රාජ්‍ය සේවක්‍යෝ ලක්ෂ පහලවටත් විශ්්‍රාමිකවැටුපගන්න ලක්ෂ හතරත් ලක්ෂ විසි දෙකක් ජනතාවට. මේ රටේ ලක්ෂ හැට පහ පවුල්තිනවා. ඒ පවල් අතර ඉන්නවා ස්වන්ඩ කිය කරන පවුල් ඒ එකට ගොයි පෞල් තිීන්නව ලක්ෂ විසි දෙක. මේ ලක්ෂ හැට පහම පවුල්ලොල්ලට විසුදුමක් දෙනවා වෙනුවට. තුම කර ක්ෂ විස්තක සනසනක හරිු එතු ඇමරිකාන්දර ලංකාටවිල්ලම මේ සහනමල්ල දෙනවාකැන්න එතුමගේ ඇමරිකාවාතින දේපොලඩකඩට වික්ල සල්ිගෙනල බදෙනවාගම ඇතුම කතා කරන්නේ. හැබැයි එතුම මේ රවට්ටන එක කරේ. අද බඩු රුපියල් පන්දාහ කර රාජසේවකන්නට වැඩිකරපයගෙන අපි සතුටු වෙනවා. හැබැයි රුපියල් පන්දහ වැඩිකල්ල අද තියෙන ගිය සතියේ හාල් කිලුවක එකසේ පනයි මේ සති හ කිිලවක රුපියල් දෙසී. සති හාල් කිලෝක දෙසී පපන ඒගව සති හාල් කිලොයක රුපියල් තුන්සියක් වෙනවා නං රුපියල් පන්දහක් වැඩි කිරීමෙන් ඇති වැඩක්ති නව දෙෙරුමක් නෑනි උදමන වේගේ වැඩි වෙනවනං බඩි වැඩි කරවට වැඩන්නේ සමස්ත ජනතාවටම බෙදීන බෙදියන්න පුළුවන් විදියට ලාබයක් ගන්න පුළුවන් විදිහට ප්‍රයෝජනය ගන්න පුළුවන් විදියටට ආර්ථික සැස්මක් තමයි අපට අවශ්‍ය වෙලා තියන්නේ එන්ද රටේ ැ හැට 15න්ධක්ක එච්ච ලක්ෂ හට පන්දාක්ක එච්ච පවුල් සියල්ලටම සසාහනයක් දෙන විදියට බඩුමිල පහතදාලා විදුලිය කල්ල ගෑස්ටි ලබාදීල අඩුම මේ වේලවල් තුනකාලා තමන්ගේ දරුවත්ත එක්ක ඉන්න පුළුව. වාතාවරය කැන තමයිඇතුමලගේ වගේකී මද එතුමට ඒකවත් කරන්න බැරි වෙලාතින තුමළ අසාර්ථක වෙලා තියෙන. මෙච්චර අරුද රශයක කට විසන්න තින ගැලු ගොඩාරී තින රට විසන මේ සීරු ප්‍රශ්න විසන් නැතුව ජනාධිපතිවරයා. තමන්ට චෝදනා කරන අයව දඩයම් කරන්න පටන්ගරගෙන තියෙනවා. මේ වෙනකුට කෘෂිකරම මාත්‍යංශයෙන්ම ලේකංවරු හර දෙෙනයි. අමාත්‍යංශ ලේකංවර. රාජ්‍ය නිලධාරි අද කීදනෙක් මේ වෙනකට මාරුරාද. ඒ විතරක්න මේ එතුමට තියනෙ ඒකාධිපති වියරුවක්. අදේ ඒතුමා කීදෙනකට මේට තර්ජනය කරාද මව නරක මනුසය කරගන්න පාගෙන. අද සාමාන්‍ය කෙනෙකුට පේස් පුක්ක පෝස්්ටික කදා ශය කරන බැරි තත්වයක් කුදා වෙලා තින මර්ධනය පටන්ගරතිෙන. හැබැයි මේ මර්ධනය කරලා. ට පාලන කරන්න බැරි ව ඇතුමළ මතකතියාගන්න ඕනි. මර්ධනය කරන පුල සීමාවයි. හැබයිදැන්ගේ සීමාව අද මැරෙන්න්නරි ජනතාව පාරට බහින්න සූදානම් වෙලා තියන්නේ මොකද අද ජනතාවට මැරෙන් එක සැපයි වෙලා තිනව ජීවත්වෙනවට වැඩිය. පුළුවන්ගේ රට අතරල යනවා බැරිිය ඉදි න ගැද මනගගේ ැරන ත්තුර දාවවන තිගේ හින්ද ඒ හදදිපති ජනාධතිපතිවරය ඇතුළු. අරමලෝ දෙයක් මහපොළලුවේ කිසිම දැනුමක් නැති තේරුමක් නැති. ඒ අවස්ථාවට කට දෙන වචන දොඩවන. ඇමතිවරුන්ට කියනන මේ රට ජනතාවගේ හදගැස්ම තේරුන්ගන්න. රටේ ජනතාවයි හදැස්ම කොහෙේ දෙතුමල තේරුන්ගන්නේ අඩුම තමන්ගේ අමාත්‍ය මණ්ඩලේ ඉන්න අමාත්‍යවරුන්ගේ දෙ තම කියන චෝදනාවක්වත් දරාගන්න බෑනි හිතන් ොක රාජ්‍යමාත්‍යවරයා දන්න එත්න ඇතුම එතුම ආහල තම එතුම ටීවේ හරි පත්තර හරය දැනුන්දල ම එතුම දන එතුම රාජමතන්සේ නැතිවෙනවා සුල් ප්‍රේ ජයන්තම තිවරයා පොලට ගිහිල්ලා ඩුවල ගංකිවුව කියලා මාතේශයයි කන්නවා. ඇත්ත ප්‍රශ්නය කතා කරන මනි සංව මර්ධනය කරනවා. එමනිසුම් එල්ලෝවනු එමනි සුන් සේයේදිය කර දවනවා. මොකත්ම මේ රට වෙලාතින්න. අපිේ හට ලක්ෂ චන්ද දුන්න අුහල ප ්‍රජාන්වාදයයක් නැතිකරගන්නද. තින් එහින් අප ජනාතිපතිවරයා ඇතුළුවය ල මොට්ටල කණඩාෑමට කියනවා ට වැඩිය රට සංමේදී වෙලා රටේ ජනාවගේ ප්‍රශ් තේරුම් අරගෙන. මේ ප්‍රශ්න විසඳන්න. ඒ ඒ වෙනුවට බුරු පුර දේවල් කල්ල මනිසුන්ගේ හිත්සනසන වැඩ කරන්න එපා ජනතාව තවදුරටත් රැවටෙන් නැති. බෞව මතක තියාගන්න කලා අපි මේ මාත්‍ය මණ්ඩය ඇතුළු ඇමති ජාධිපතිවරයට ඒ ආධිපති වවරූතියන ජනාතිපතිවරයට අප කියන. ඒ වගේ අපි ආරන්ධනා කරන මේ රටේ සුහසක් ජනතාවට අද අපේ ප්‍රශ්නය අපිට මැවිල්ල තියන්නේ. සීලු දෙනා මේ වෙන හඬනගන්න පාර්ක බන්න බයවෙන්න ප ර්නය කරන්න පුල ටික. කරල්ල කොතරින් හර තර නැතර වන. අද ඉංගොල් අන්ගේෙම ඇතුළෙ මේ මර්දනට ය තු ලට ඇවිල නතින් ඒහිද අපි සසිරුදන මෙක්වෙල රට බේරගම කියලා ආයාචනාව කරනු. පර ප්‍රශ් හැේ අෂ. අපි විශ්වාස කරනව විපක්ෂය විදියට නම් කීපයක් ඉදිරිපත්වල හරියන්නෙ නෑ. එක නමක් එක්ක සීරදන එකතු වෙන්න. රහිතනාාවම් අපිට පුළුවන් අපිට පුළුවන්ගිල තමතමක් හැදෙන්න්න. අපි විශවාස කරන්නේ සීලු දෙෙන එකට එක්කො යන්නනනි. පොදු විපක්ෂයක් හැදෙන්න්නනි අනිවාරෙන්ම මිල පාරනය කරනන සියලු අර්ු දොල්ට විසුදුන් තියෙනවා. මේ අරබුද්ද සියල්ල පැනැගිල තියන ප්‍රධාන මේතු තමයි රාජපක්ෂ පවුලේ දූෂණය වන්ස වංචාසා නාස්තිය. ඒව අතර වෙනවානම් මේ සියලු අබුදොල්ට විසඳුන් තියෙනු. අද එතුමල්ලගේ ගොඩ වැඩිකරගැනීමසා හොරාකෑමනිසා තමයි අද මේ රට ආර්ථිකාර ආගාධකට වැඩලදන්නේ. රට රධ ආදරය කරන පිරිසක් මේ රට පාලනය කරනනම් මේ තියන තත්තන් ගොඩගන්න පුළුවන් කියෙලා අපි දඩි විශ්වාස කරනවා වගේම එක කරන්න පුළුවන්. මීට වැඩිය ලෝකේ රටවල් ආර්ථික කඩවඩන් රටවල් අද වරට ගොඩ නෙගල තියෙන. නයිවාර්ක ෙවාග බරිවිච රටව ගොඩ නගලති. ඇැයි මේ එදස්නමසේ හතලිසටේ සුද්දව අපට බාරදුන්න දාසිට. අද මේ රට වවිනාශවන්න ප්‍රධානම හේතු ප්‍රධාන වගකි යුත්තේ දේශපාලච්ඥෝ වගේම මේ පත්තලයින නිලධාර.ආඩ ක බය ඇයිති එතකොට ඒ සල්ලි පාලනයරන්න පාලනය කරන්න තමට පු ඕන විදි ැයි. අපි කීමකෝ අපි මුූල්‍ය අර මුදලට ගීවොත් ඒ සල්ලි රර පාලනය කරන්න ඕනි. මේ රටේ දැන් රාජ පක්ෂවරන්ට ඕනේ සල්ලි අවභාවිතා කරන්න. තමන්ට අවශ්‍ය වැඩවල දාන්න දැ ඉතන්න්නොකම ීඒ පෙදර සංවර්ධනයට සල්ල ෙන්ක කරන හැ ට අඩි ප්‍රශ්යක් ටේ නැද්ද මිනිස ජීත්ත ඕ නැද. තවට අපිට මේ දේශී ආදායම වැඩිකරගන්න වැඩ පිළිවෙලක් නෙද්ද. විදේශ ආදායම් වැඩිරග වැඩ පිළලන තින් නොනි මේමනිින් එගල්ලන්න එහම වැඩ පිළිවෙලක් නෑ. එගල්ලම් බලන්න කොයෙන්න්හර අතහූමාරුව සල්ලියක් කරගෙන කොයං අර් කොමිස්මුදලක් අරගෙන තමන්ගේ කුට්ියේ වැඩිරගන්න විසක් රටේ ප්‍රශදේස දන්න නෙමි. තින් මුූල්්‍ය අ අරමුදනට යන්නති ප්‍රධානම හේතුව තමයි රටේ කළමනනාහරත්ය හරියට කෙරෙනඉද. අපේ අදහස දස්න වී හැටේ තමයි යම් අයෙම එකත් එක්ක අපි ගියවසුම්ගත වෙලා තියනෙ රට ආර්ථීෝශයෙන් කඩන්වටන මොහොතක ගොඩගන්නලම් අපි යන්න ඕන කියලා. අපි දන්න ගියජන මෛත්‍රපාර් සිරසේන ජනාධිපත්තුමත් මහින්දරාජ පක්ෂ ජනාධිපතිවරය මින් ඊට පෙරජ අයත් දාශය වතාවක් අපි අයෙම එකකෙන් අයරෙන තියෙන ඇයි මේ වෙලාව යන්න බැරි. මොද අයිෙමෆක ගැන යකෙක් නෙමේ. හැබැයි මේ මෝතේ යන්න බෑ අපි පරක්වු ඒක හරි මිට අවරුද්ධක රුඩදිී මස හයකට උරෙදි තමයි යන්න පුළුවන්ක මතිබුණ හැබයි ගොල්ල හැමතිස්ස හිතු අ මේ රජපක්්චවරු හැමතිස්සෙම හිතුව මොක්හරි කෑල්ල ුල්ල සලිටික කොයාගන්න කාටරි ෝලයයක් බසර රටකින් ආධාරයක් ගන්න අතතුහුව මාරුවක් ගන්නක අන්නන්නේ හින්දයි. අයිෙෙන්ම ෆෙකට කියිය නැත්ති. දැම් බොරුවට මේ යකෙක්ක නිර්මාණය කරලා පෙන්න්නනවා අප අයදකට ඇන්නත මෙන්න හතු කියරලා ඒ සම්පරුන් පට්ට පල් බොරු. අපි මේ වන්නට අයෙම එකකට යන්න ප්‍රමාදයි. ඔන්න අයFක මේ ජකෙක් පන්න පුළුවන්. අපි කවදාවත් අයෙම ෆැඇත්ත ගණනදුරු කරලා නැත්ත. මේ මෛත්‍ර පා ශේසන ජාතිපතිවරයක් ගණන්දනු කර. අපි න සල්ල හම්පුුණන මෛදරාජ පක්ෂ ජනතිපතිවරයක් ගන දෙනු කර මේ දැම්මකද බිල්ලෙක්ම කල දෙයෙන්නේ. මේක බොරුවක් කියලා තේරෙනවනි මේ ඊලමල්ලිලාගේ ගසා කෑමසා අවභාවිතා කිරීමට මුදල් ඒදෙන ක්‍රමයයක් එකට තරෙනන එකද මගේහිත දැන්න මේට මිනිසුන් කහොට පේරෙන තත් මනිසුන්හගේ බොරු කියලාල දන්න බෑකියිමගේ අදහස නය සිත රිද ැ දැන්නම් ලංකාවට නය දෙෙන්නේන්නේ අපි සීකාණයට වැටි ඉරයි ලක රට සීකාණෙට නම් නයගන්න බෑ දැන්හිද අපට නය දෙෙන්න්නේන අපිත් දැන් අපට තියන එක්කම විසුඳම. විදේශී ආදායම වැඩිකර ගැීම සා දේශී ආදායම වැඩිකර ගැනීම. එක පිට ල රැකියාවවල්ට ගහිල එ වනයගේ සල්ලි පිට බඩු යවන එක. මෙන්න මෙ වැඩි කරගන්න නිකට දේශීය ආදායම මේ බොරු වැඩ. එක දැම් මේ සන්දගන්න බලාපොරොත්තුවය මිගොල්ලම් මේේ පඩි වැඩි කරනවා සංවර්ධනය කරනවා සල්ලි විනාස කරනවා කාබාසිනා කරනවා මෙන්න මෙ නතර කරන්නු. අයබලට යන්නතු මේට ගොඩගන්න පුළුවන්. හරියට රටට ආදරය කරන දැනුමත් තියෙන දැක්මක් තියෙන නායකෙක් මේ රට තුළ බිියවුණුොත් මේ රට අනිවාර්යම ගොඩගන්න පුළුව. එක ස්තියි. කල්මත කියන්නේ තු මු සංචහමිලිය බිිය තුනක් ලැබුණ කොහඳ කිය දන්නවානී. චීනෙන් තමයි අම්බනේ අතුගුමාරෝකටන්නෙමේ ඒ ඉන්න යොවා නම්බුණේ ඒවා අනික චීනෙන් විතරයි ගන්න පුළුවන් ය ඩොලර කරන්න බෑ අප ඩොලර් කල්ලේව නයබේරන්න බෑ චීන මුදලක් විදිරමය කලබන කඇතම සාර්ථකයි මේ රටේ ජනතාව රවට්ටන්න ලෝක රවට්ටන්න කරපු වැඩක් විදිරම අපි දකින්නේ කබ්‍රාල් මහත්ත්‍ය කැරන කියන්න වචනනෑ ඉතින් අපි දකින ආර්ථක ඝාථකෙක් මිනිස්සුහුන්දන්න පුුව කෙනෙක් දිරතමයි අපි නං කබ්‍රහල් මතයව දකින්නේ ොලර ලංකායි මොනගේ ා ගොල්ලංගති යහන් සල්ලෝලින් මනද චීනෙන් බඩුගෙනෙ චීනෙන් මොනහරි සංවර්ධන වැඩෝලට නොහරි කරයි.ඒ දැන් ඇත්තම කියනවා නං ම දැක්කම ඊ පෙේද ලිපියක්ල කියල තියෙනවා. ඇයි අප චීනතක ගනුතුරන කරන මේ රාජ පක්ෂු වැඩියම චීනයෙන් තමයි දේශපාලාාශ්ඥයන්ට වැඩියමු කොමිස් දෙන රට. ලෝකයේ වෙන රටවල්ලොල. නයක් දෙනවනං සරමුදලක් දෙනවනං මේ විදිර කොමිස් ගන්න බෑ. චීනය කියන්නේ ලෝකයේ හැම රටක්ම ආක්‍රණය කරන රටක්. එතකොට චීනෙත් එකක ගණු දෙනු කරනවා ගැන දේශපාලාාච්න තමන්ට සල්ි කකුටියක් වෙනවා පුද්ගලි කොලැබෙන. කොමිස් මුදලක් පුද්ගලි කොලබෙන. මෙන්න මේ ගන දෙනුව කරන්න තමයි චීනෙත් එකක ගනදර කරන්න දේශ පාලද්නු. නැත්තන් ජපානයේ වගේ රටවල් ොල දැන් ජපානයේ අපිට නයක් දෙනවන සල්ලි වුවම අරුවත් දෙෙනවනම් මේ වගේ පොලිියය කරන්නේේ. මේ වගේ රටේ දේපොලින්ල්ලන්න අයියම එකින් දේපොලිල්ලන්නේ. චීනය මේ රට ආක්‍රමය කර ගැනීම තම මේ රාජපක්‍ෂොරුන්ව අන්දලා රාජපක්ෂවොරුන්ට කොමිස් දීලා කරන්න ඉති මේක දැන් හොඳනම පැහැදිලි. නෑ අපි නං කවද අප අපි එක රටක් එක වැඩ කරන්නේ. අපි මේ ලෝකයේ රටවල් සහන දෙන රටවල් තියෙනවා ෝකේ වැටිච්චටවල් ගොඩ ගන්න උදවකරපු ෝක ටල් තියෙනන ජානයගේ රටව. අන්නේ රටවල් එක වැඩිපු ගුදුු කරන්නන ට ගොඩයන්න. චීනය කියන්නේ රටවල් ආක්‍රණය කන රටක්. අපිඒ පෑදිලිව බයනැතු කියන. චීනයහෙම රට.නවරපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.